පුතා මොකද කරන්නේ උතනයි? තාම ගෙදරින් ආවේ නැද්ද එක්ක යන්න? ගෙදර ෆෝන් නම්බර් එකක් තියෙනවද ඔයාලට? කවුද ඒ පුතාගේ යාළුවෙ? ආ යාළුවත් එක්ක යවන්න බෑ ඔයා. ඉස්කෝලේට ලා ඉන්නවා. ඒක ඉගෙනගන්න. මොකද පුතේ? එන්න මං ඔයාව ගෙදරින් ඇරලා. ආ හා හා මහත්තයා. එහෙම මේ යවන්න බෑ. නෑ නෑ මේ පුතා මං හොඳට දන්නවා. නිදහස් කරගන්න බැරි වුණාද අම්මේ? අක්කයි අයියේ අනුරාධගේ ත්‍රිවිල් එකේ ඩල්සි ඇන්ටලා ගෙදර ගියා. එයා මොකටද එහාට ගියේ? අනේ පුතා ආයි ගේ දාලා යන්න හදන්නේ. ගේ දාලා යන්න හදනව නෙවෙයි, දාලා ආපු ගෙදරට හිඟ මුදල් ගෙවන්න ගියා. මම බැංකුවෙන් සල්ලි අරන් දුන්නා ඔය ණය තුරුස්ටික ගෙවලා දාන්න කියලා. දැන්වත් නිදහස් වෙන්න එපයි. අම්මේ කෝ පුතා, අපි හිතුව අම්මා තාම ඇවිත් නැතුව ඇති කියලා. මං ඉස්කෝලේ ගියේ නෑ දරු, අර මෙත්මි කෙල්ලා ඔයාව ලයිබ්‍රරි එක යන්න කියලා. ඉතින් එන ගමන් දරුවව එක්කන් එන්නම් කියලා කිව්වා. ඒ පාර කොහෙද ඔය දුවන්නේ? හෙලෝ හෙලෝ මෙත්මි. අනේ සජාන, මම මේ ස්කෝල්ට යන ගමන්. මෙත්මි එතකොට ඔයා තාම පුතාව ගත්තේ නැද්ද? අනේ නෑ සජාන, අපේ අම්මා හදිස්සිය හොස්පිටල් ඇඩ්මිට් කරා. ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ, මම මේ ස්කෝල්ට යන ගමන්. හරි. අම්මේ! පුතේ, කාත් එකද ආවේ? හැරි පොටේ එක. කවුරුත් ගියේ නැද්ද දරුවෝ ගන්න? මේ දූගේ යාළුවෙක් ගියානේ. කොහෙද මහත්තයාට හම්බුනේ පුතාව? කවුරුත් ඉස්කෝල ළඟ නම් හිටියේ නැහැ. මේ දරුවා ගේට්ටුව ළඟ ඉන්නවා දැකලා මං සිකියුරිටිත් එක්ක කතා කරලා දරුවව ගත්තේ. ඕ මිස්සෝදි මහත්තයෝ. හොඳයි, මං ගිහින්
මට සල්ලි හදිසි නෑ. හැබැයි පොලිය වෙලාවට ඕනේ. මොකද මම නීතියට වැඩ කරන්න නෙවෙයි. අර පිටිපස්සේ තියෙන වාහන සේරම මට පොල්ල තියන්න හදපෙවුන්ගෙන් උස්සපුවා. දැකනේ? වාහනේ ඉස්සුවට පස්සේ මෙතන ඇවිල්ලා යම්පචන් ගන්න එපා. මොකද මම හිත උණු වෙන්නේ. තේරුණේ? හොඳයි මුදලාලි. මම මෙච්චර කල් මිනිස්සුන්ට සල්ලි දුන්නේ පොත ළඟ තියාගෙන. තමුන් තමයි මට පොත පෙන්නලා මගේ හිතයි සල්ලි දෙකම ගිනිච්ච එකම මිනිහා. කෙල්ල මොකද මංගෙන කියන්නේ? මේවා වැඩිහිටියන්ට කියනවා මිසක් කෙල්ලුන්ට කියන කාරණා නෙමෙයි. වැඩේ කෙරුණා කියලා හිතාගන්නකො. මේ මට ඔය කේක් කරන් ගෙවල් ගන්න පුරුද්දක් නෑ. කෙල්ල කැමති නම් අම්මා තාත්තා එක්ක කතා කරගෙන දිනයක් වෙන් කරගන්න එකයි ඇත්තේ මගුලට. ඒ මොකද ගිලගත්තේ? කියන්න බැරිද? කෙල්ල කැමති වෙන්නේ කෙල්ල බලන්න යන්න එපා. අපි හිටන් දෙපැත්තේ ගියන් එමුද? ආයේද මොනව බලන්නද? මං සොයනවා දන්නවනේ. මං අර ඉස්සර පාන් පිටියේ පාන් ඉරිනකොට කෙල්ල බලා ඉන්නවා පානේ. මං එනක රොස් පාන් කන. ඉතින් සජානව මට අඳුරට දෙන්නවද? මට සජානව අඳුරට දෙන්නවද තෝන්නේ? හරි අපි යාළු. එදා යාළු. මාත්‍යට හිතුන්නේ නැද්ද ඒ කාලේ මේනි මගේ අනාගත සහකාරිය කියලා? නෑ නිකන් මං අහන්නේ. මේ සංසාරේදී දැක මුහුණු මතක් වෙනවනේ. මට ඒව හම්බුනේ සංසාරේ දෙන්නේ මේනි මහබාරදී. එමෙමෙමෙ මට ඔය එක එක තැන් වල ඇවිදින්න වෙලාවක් නැහැ. හරිය වැඩේ තියෙනවා. හඳහන් කොපියක් අරන් එන එකයි ඇත්තේ. මේ නැකට ටික හදාගන්න. එච්චරයි. හරි හරි. මම කරලා දෙන්න. ඉස්සර මේ ගමේ මිනිස්සු මට පාම් පාම් කියලා විහිළු කරා. අද මට ඕනේ මේ ගමේ මිනිස්සුන්ට මං ඉන්න තත්ත්වේ පෙන්වන්න. සජානලටත් මගුල් කටයුතු වල මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ලැජ්ජ නැතුව මට කියන්න කියලා. වැලිගම මහත්තයෝ දේවාලට නොගිහින් දෙයියන්ට පඳුර යවන්න හදන්න එපා. මහත්තයා ගිහිල්ලා ඒ දරවි බලලා ගෙදර අයින් අහනවා මොනවද කරන්න ඕනේ. එච්චරයි කියලා දෙයිනේ කියලා එනවා. එහෙමද? ඔව්. එයන එන මන් දිනයක් දෙන්න.
කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. හරි හරි වා ඉන්නකො. ආ පොඩක් ඉන්න පොඩක්. අයියා කතා කරන්න. මාතික තරහ වුණාට කමක් නැහැ අයියා ට්‍රාන්ස්ෆර් කරන්න. මං අයියට කෝල් එකක් ගන්නම් කියන්න. ඉස්ලෝට ඇහෙන්නේ නැතිනේ. ඔය ස්විස් වල ලොකු වේලක් තියෙනවා නම් අරගෙන ඉන්න. මෙයාට දැන් කියලා හදා ගන්න බෑ. හරි හරි. ඕකේ. බයි. ඔයාට මන් තරහ ගන්න දෙයක් කිව්වේ නෑ ඔය තරම් පුප්පගෙන ඉන්න. මං පුප්පන්නේ මට ඕන නිසා. ඔයාට මොකද? සේනල්. ඔයාට මේ ගෙදර අම්මටයි තාත්තටයි දෙන්නටම ඉන්නේ මමයි අයියයි විතරයි. මං ඔයාට බැන්නේ තරහට නෙමෙයි. ඔයාගේ හොඳට. අනිත් එක මල්ලි ඔයාට වටින්නේ නෑ. සජානගේ කීම අහලා පොලිසියට ගිහිල්ලා පණ්ඩුකව නිදහස් කරගන්න. මට මොකද්ද තියෙන තත්ති? කද්දක් කිමේ? ඉතර අපිලා ඉඳලා සජාන 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 ඔක මගේ ඔළුවට බලෙන් දාන්න දෝනේ. එකක් මතක තියාගන්න, ඔය සජාන කියන කෙනා මට විශේෂ කෙනෙක් නෙවෙයි. හරි සේනා, ඔය මෙච්චර වෙලා කතා කරපු හැම වචනයක්ම අයියා හැපැතින අහගෙන හිටි. එයා තාමත් ෆෝන් ලයින් එකේ ඉන්නේ. හෙලෝ විසුල, ඔයාට ඇහෙන්නේ නැතිනේ. ඒක තමයි මං ඔයාට කිව්වේ. මට මෙයාව ආම්බම් කරන්න බෑ. ඔයා ওই ගිය ගමන ආපහු කල් දාන්න නැතුව බොහොම ඉක්මනට එන්න. හරි? ඕකේ. බයි. ටේක් කෙයා. අමි ෆ්ලයිට් ඩීටේල්ස් එක මේල් කරන්න. හරි හරි. බයි. ඔයා බලන්නකෝ අයියා ආපහුම මං ඔයාට කරන දේ. මොකද උදේ පාන්දර මේ අලුව ගෙදර ආවේ? පුතා ඉස්කෝලේ අරන් ගියේ නැද්ද? පුතාව අයියා අරන් ගියා. මම මෙයාවේ මෙත්මිගේ අම්මට අසනීපයි කියපු හින්දා. මෙත්මිටි ස්පිරිතාල ගිහපු ගමන් තාම ආවේ නැහැ. අම්ම ළඟ. එයාගේ ෆෝන් එක වැඩ කරෙත් නැහැ. මාත් අද වලට ස්පිරිතාලට යනවා. බයිකේ නෙමෙයි, ත්‍රිවිල්ලේ. ඔන්න මාතේ කියන්න පුළුවන්. මට එන්න වෙන්නේ. මං හවසට අයියත් එක්ක යන්න. මොකද මේ? අයින් වෙන මට යන්න. ඕදී. දැන් ත්‍රිවිල්ලේ යන අකමැති ඇතිනේ. දැන් යන්නේ ජීප් වලනේ. ඔයා මට ඔහම ඇනුම් පද කියන්නේ මං එදා සෙනල්ගේ ජීප් එකේ පොලිසියට ගිහින් ඉඳද? ඒකෙතෙන් බොරුවක් නෙමෙයි. අනුරාධ, මං එදා සෙනල්ගේ ජීප් එකේ ගිහින් මගේ අයියාව නිදහස් කරගන්න. නැතු මේ ජීප් වල යන්න තියෙන ආසාවට නෙමෙයි. සජනා, ඔයා හොඳට මං ගැන දන්නවා. මං දෙයක් කිව්වොත් කරන මිනිස්සෙක්. මාත් ළඟදිම දවසක
ජීපේකින් එනවා ඔයාලඟට. අන්න එදාට ඔයාගේ හිත වෙනස් වෙයි. මං වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මගේ බලාපොරොත්තු වෙනස් වෙන්නේත් නැහැ. අයියෝ ඔහොම hina වෙන්නේ. දැන් ඔයා වෙනස් වෙන්නේ නැහැ කියලා කිව්වට ඔයා සෙනල්ලි ඉස්සරහ හොඳට වෙනස් වෙලා තියෙන එක නම් මං හොඳටම දැක්කා. ඔයා එක දන්නවනම් මොකටද තවත් මං ගැන බලාපොරොත්තු තියාගන්නේ?